අදේ අපි සාකච්ඡා කරනකොට 62 වෙනි පිටුවේ 110 කාම සමාචාර පහං වික්ඛවේ දුවිදේන වදාමි. ඒ එතන දෙවිදිය දෙව ද්වතාවේද ස්වාමීන් වහන්සේ ද්වතාවේ දෙපැත්ත දුවිදේනම් වදාමි දෙආකාරයේ ඕන එකක් ගන්න පුළුවන්. හැබැයි එක පැත්තක් නෙමෙයි දෙපැත්තක්ම තියෙනවා. දෙආකාරයක්ම තියෙනවා. දුවිදේ නම් වදාන. දෙවිදියකින් දෙආකාරයකින්ම මේකෙන් පිරිසිදු වෙන්න ඕන. පහ. මේ පිරිසිදු වීම එක විදියකින් පිරිසිදු වෙන්න බෑ. දෙපැත්තක් දෙවිදියක් ඕන කියන එකයි. එකක් සේවිතබ්බා, එකක් නසේවිතබ්බා. අසේවිතබ්බා හරි නසේවිතබ්බා හරි. දෙකම ඕන. දැන් අපි කල්පනා කරන්න ඕන මොකද්ද සේවිතබ්බා, මොකද්ද අසේවිතබ්බා, එක නොසේවිතබ්බා. දැන් අපේ හිතට එන අරමුණක් පිළිබඳවයි මේ කල්පනා කරන්නේ. අපි හිතමු අපේ හිතට තරහක් ආව. තරහ නොසේවිතබ්බා. මෛත්‍රිය සේවිතබ්බා. රාගයක් ආවම අසුභානුස්සතිය වඩලා සුන්දර බව, සුභ බව නසේවිතබ්බා, නෙකම බව, නෙකම බව කාමයෙන් වෙන් වී නිදහසීම සේවිතබ්බා. ඒ වගේම යම් කිසි වැරදි දෙයක් හිතට නිච්ච වුණොත්, සුඛ වුණොත්, අත්ථ වුණොත්, රාගය, දේශය, මෝහය, මානෙ, දිට්ඨිය, අවිද්‍යා, නිච්ච වුණොත්, සුඛ වුණොත්, අත්ථ වුණොත්, ඒ නිච්ච සුඛ නසේවිතබ්බා, අනිච්ච දුක්ඛ අනාත්ථ සේවිතබ්බා. එතකොට මේ තියෙන්නේ ආනපාන. මේ තියෙන්නේ සේවිතබ්බා, අසේවිතබ්බා. මේ තියෙන්නේ අස්සපස්ස, මේ තියෙන්නේ ආනපාන, මේ තියෙන්නේ කරණීය අකරණීය. ඔය මොන වචනකින් කිව්වත් ඔය යුගල ක්‍රියාකාරකම එකයි. හම්දනේ අර තව එකක් ඒ ඇස්සේ මට ආව අර කාමේසු මිච්ඡාචාර වේරමණි කියන ඒ ගාථාව එතෙන්දී කාය සමාචාර ඕ ඒක ක්‍රියාකාරකම මේ ශරීර කූඩුව කාය සංකාර. දැන් මේ සංකාර තුනකට බෙදෙනවනේ. මේ කාය සංකාර, වචී සංකාර, මනෝ සංකාර. මේ වචනය පාවිච්චි කරලා කරන ක්‍රියාකාරකම්, මේ ශරීරය පාවිච්චි කරලා කරන ක්‍රියාකාරකම්, මේ මනස පාවිච්චි කරලා, හිත පාවිච්චි කරලා කරන ක්‍රියාකාරකම් කියලා කාය සමාචාරම් පාහං කියන්නේ පිරිසිදු කර ගැනීම, වචී සමාචාරම් පාහං කියන්නේ වචනය පිරිසිදු කර ගැනීම, මනෝ සමාචාරම් පාහං කියන්නේ මනස පිරිසිදු කර ගැනීම. එතකොට ඔය තුනම කළා, ඔය තුනම පාවිච්චි කළා කරන ක්‍රියාකාරකම් පදනම් කරගෙන තමා ඔබට කියා දුන්න, ඔබ අහලා තියෙන ඔය දස අකුසලය කුසලය කියන එක වචනවලට ගොඩනගලා තියෙන්නේ. එතකොට මේ ශරීර කූඩුව කය පාවිච්චි කරලා කරන ක්‍රියාකාරකම් තුනක් තියෙනවා. පණ ඇති සතෙකුට ගහලා මරලා ලේ සොලවලා අරවා කරන එක, ඒක කාය, ඒක පානාති පාතා. ඒ වගේම අනුන්ගේ දෙයක් අතින් අල්ලගෙන ඇදලා තමන්ගේ සාක්කුවට දාන එකත් මේ කාය ක්‍රියාකාරකම. ඒ වගේම කාමයේහි වරදවා හැසිරීමත් කාය වැරදි ක්‍රියාකාරකම. ඒ තුනෙන්ම මිදී නිදහස් වෙන්න ඕන. වචනයෙන් කරන වැරදි ක්‍රියාකාරකම් මුසාවාදා, පරුෂා වාචා, පිසුනා වාචා, සම්පප්පලා. හිතින් කරන වැරදිකම් අර අරවට එකක්වත් සම්බන්ධ නැහැ. අභිජ්ජා, දැඩි ආසාව, ලෝභය, ව්‍යාපාද, විහිංසා. අභිජ්ජා, ව්‍යාපාද, විහිංසා වෙනම තුනක්. මනෝ අර වචී සංකාර හතර වෙනම හතරක්. කාය සංකාර තුන වෙනම තුනක්. හම්දනේ එතකොට ඒ ඒකටම අදාළ වෙන තව එක ප්‍රශ්නයක් මගේ හිතට ආව. හම්දනේ දැන් පෙර කාලේ රජවරු හිටියනේ විෂවරුන් ගොඩක් දෙනෙක් තියාගෙන. ඔය ඒක ඒක රජවරුන්ගේ රජස් අයිතියක්. හම්දනේ සියලු රජවරුන්ට එහෙම අයිතියක් තිබුණා. ඒක වරදක් නෑ. ඒක කාමේසු මිත්‍යා. නෑ නෑ ඒක ඒකට අයිති වෙන්නේ නෑ. රජුරුවන්ට පුළුවන්කම තිබුණා නම් අද වුණත් ඔය මුස්ලිම් සමාජයේ තමන්ට පුළුවන් නම් අන්තප්පුරයක් පවත්වාගෙන යන්න, කන්න බොන්න දෙන්න, කරදරයක් නැතුව දුකින් ඉන්න නැතුව ඉන්න, ඒක ඒක වරදක් කියලා ඒක ගිහියෙක් හැටියට
පුද්ගලයෙක් හැටියට ඒක ඒක සම්මතයේ තිබුණා. හැබැයි ඒක බුද්ධ දේශනාවට අනුව ඒක හරිනෑනේ. ඒක ඒක ඉතින් ඒක නිසා රජුරවන්ට රජස්මිසක් නිවන් දකින්න බැරි වුණේ ඒකයි. එහෙම. ඒකනේ තේමිය කුමාරය රජු වුණේ නැත්තේ. අවසරයි අරහතුන් වහන්සේ මේ දැන් ත්‍රිපිටකේ ලියලා තින්නේ සිංහල අකුරෙන් සිංහල අකුරෙන් මාගදී ශබ්ද සංඥා මාගදී ශබ්ද සංඥා සිංහල අකුරෙන් සටහන් කරලා තියෙනවා. ඔව්. එතකොට මේ දැන් ඔය net FM එකේ වැඩසටහන කියනවා සඳුදා 7 ඉඳලා 9 වෙනකම් රාජසෝමදේව මහාචාර්යතුමාගේ. එතකොට මේ සෙල්ලිපි ගැන එහෙමත් ගොඩක් විස්තර කියවෙනවා. එතකොට මේ සෙල්ලිපි වල තියෙන්නේ බ්‍රාහ්මීය අක්ෂර. එතකොට මේ දැන් මේ මහත්තයා පටලවාගෙන තියෙන්නේ ඔය සෙල්ලිපි වල තියෙන බ්‍රාහ්මීය අක්ෂර හෝ නාගර අක්ෂර හෝ අකුරු තියෙන භාෂාවක් නෙමේ මාගදී. ඔව් ස්වාමීන් වහන්සේ ඒක පැහැදිලි මම අහන්නේ ඒක නෙවෙයි. දැන් මේ සිංහල අකුරෙන් ත්‍රිපිටකේ ලියලා තියෙන නිසා බුදුහාමුදුරන්ගේ කාලෙත් මේ සිංහල අකුරු තිබුණාද කියන ඊට ඉස්සරත් තිබුණා. කාශ්‍යප බුදුහාමුදුරන්ගේ කාලෙත් තිබුණ සෙල්ලිපි අදත් ලංකාවේ තියෙන මේ හෙළබස අර අතීතයේ මණ්ඩදීප ඔජදීප වරදීප කාලෙත් මේ සිංහල භාෂාව තිබුණා. මේ මගධ භාෂාවත් තිබුණා. දීපංකර බුදුහාමුදුරන්ගේ කාලෙත් ওই මාගදී ශබ්ද සංඥා තිබුණා. ඒවා තමයි වාද වෙනකන් ඇන්නේ. මේවා අලුතෙන් හොයාගත්තේ වනේ. නමුත් ඔය නොයෙකුත් භාෂාවන් දැන් කාටවත්ම කියන්න පුළුවන් ද ඉංග්‍රීසි භාෂාවේ ඔය අක්ෂර වල ඉතිහාසය මුල් ඉතිහාසය පාවිච්චි කරලා තියෙනවා කල්ප කාලයක් තුන. ඒ මිනිස්සු දැන් පරණ භාෂා තියෙනවා චීන භාෂාව ජපන් භාෂාව ඔය වගේ භාෂාවල් ඔය අතීතේ ඉඳන් තිබිලා තියෙනවා. ඒ වගේ මේ රටේ තිබුණ භාෂා තුනක් හෙළ සකු මගඩ. ඒවා අතීතයක් කාටවත් කියන්න බෑ. එකම වැඩේ මගධ භාෂාවට මාගදී භාෂාවට අකුරු තිබුණේ නැහැ ශබ්ද සංඥා විතරයි. හෙළ භාෂාවට අකුරු තිබුණා සංස්කෘත භාෂාවට අකුරු තිබුණා. ඒවා ලිඛිත භාෂාවන්. ඒවා පොත්පත් ලියලා තිබුණා ලියනවා අදත් ලියනවා එදත් ලියලා තිබුණා. සෙල්ලිපි ලියලා තියෙනවා අකුරු තිබුණ නිසා. එතකොට අරහතුන් වහන්සේ මේ මාගදී භාෂාවයි සිංහල භාෂාවයි අතර විශාල සම්බන්ධයක් තියෙනවා. මොකද එකම රටේ තිබුණ නිසා. එකම රටේ හෙළ මගධ භාෂා දෙක එකටම තිබුණ නිසා ලොකු සම්බන්ධයක් තියෙනවා. අවසරයි අරියතුන් වහන්සේ.